ඒබවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ලස්සන දවසක ලස්සන සන්ධ්‍යාවක්. ඉතින් මේ ලස්සන දවසක් කිව්වම දැන් පෙරපාසලේ නමත් එක්ක මට වැඩේ පටන් ගන්න හේතුණා. සුචරිත ඔක වචන දෙකක එකතුවක්. සු කියන්නේ සාමාන්‍යයෙන් පිරිසිදු, නිවිච්ච සහ හැදිච්ච කියන දේ. චරිත කියන්නේ චරිතයක්. හැදිච්ච චරිතයක් ගොඩනගන්න හැදිච්ච බිමකට ඔබේ ඔබේ පුංචි දුවා පුතාව එකාසු කරලා අද වෙන විට ඒ සුන්දර අවුරුද්දක් ඇතුළේ පුංචි දුවා පුතා ලැබපු දැනුම, පුංචි දුවා පුතා ලැබපු ඒ අත්දැකීම් සහ පුංචි දුවා පුතා ඒ ලෝකයේ තුල වින්දා වූ ඒ ආශ්වාදය අද ඔබේ ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට, අද ඔබේ ඉදිරියේ එළි දක්වන්නට තමයි සූදානම. මේ සඳහා පැමිණ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් ඕනම කටයුත්තක් කරන්න ගත්තම අපි පොල්තෙල් පහනට මූලිකත්වය දෙනවා. අද දවසේ නිර්මාණාත්මක පොල්තෙල් පහනක් තියෙන්නේ. සුචරිත පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ කටයුතු ආරම්භ කරමින් පොල්තෙල් පහන් සිළු දැල්වීම සඳහා මාගේ ගෞරවනීය ආරාධනය දේවමිත්‍ර විද්‍යාලයේ ආචාර්යනි නිශාන්ති රණසිංහ මහත්මියටත්, එවැකේම අතුරුගිරිය තුන්හදේන ලක්මුතු පෙරපාසලේ විදුහල්පතිනිය බියංකා කොඹුදුනි මහත්මියටත්, එවැකේම අද දවසේ නර්තනාචාර්ය ගුරුතුමිය වන නිලුකා දිල්හානි මහත්මියටත්, එවැකේම සුචරිත පෙරපාසලේ ප්‍රධානාචාර්යනි ඉනෝකා නිලන්ති කොතලාවල මහත්මියටත්, එවැකේම සුචරිත පෙරපාසලේ සහායක ගුරුතුමිය ලෙස කටයුතු කරන අශානී රුක්ෂිකා මහත්මියටත්, එවැකේම පෙරපාසල නියෝජනය කරමින් අද දවසේ පැමිණ සිටින දෙමව්පියන් දෙපළකටත්, එවැකේම පෙරපාසලේ දරුවන් දෙපළකටත්, එවැකේම ආදිශිෂ්‍යයන් නියෝජනය කරමින් අද දවසේ පැමිණ සිටින දෙමව්පියන් දෙපළකටත්, එවැකේම සුචරිත පෙරපාසලේ ආදිශිෂ්‍යයන් දෙපළකටත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ට පොල්තෙල් පහන් සිළු දැල්වීම සම්බන්ධයෙන් එසනම් මේ ආලෝකය මතින් ඒකාලෝකමත් වී අද දවසේ මේ ආරම්භ කරන්නේ සුචරිත පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2018. පුංචි අපේ දස්කම් බලන්න ආපු ආරාධිතන් තන් ඇතුළු ඔබ සියලු දෙන අදරෙන් පිළි නාතර පුංචි අපෙන් පුංචි පුංචි වැරැස් සිදු වෙන්න පුළුවන්. ඒව මතක කරලා අපිට අප්පුඩි ගහලා අප්පුවෙදිට මතක සිල්ලා සිටිමු. ස්තුතියි. නම සුජයිත පෙරපාසලේ චානුක විදර්ශන. චානුකර ලබා දෙමෝන හුණුසුන් අප්‍රසන්න දෙයක් මින් අනතරුව ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන්නේ මිනිදු අනුහස්. Good evening. We want to
welcome our chief guest, fathers, mothers, sisters and brothers came here to visit our concert. I am Minidu Hanumath from Sucharitha School. Thank you. Minidurat laba demo unusunat prasanna deyak minanaturuwa dhamila bhashawen obo piligenima sadaha menna sandaki bimsari. Vanakkam iniya malai vandanam sirval harahiya en kalin adel paat halai paal pakku varuhai tande appana amma மாமி அண்ணா அக்கா தம்பே அத்தை வரையும் அற்புடன் வரவேற்கிறேன். நான் சந்தைக்கு வின்சரி சுச்சரித்த பாலர் பாடசாலை. சாமானியன் அப்பி தெவியான் புதுண்ட வெந்தல தமாய் ஓணம கட்டியுத்தகதி ஹமதேம சித்தகரானே அப்ப ஜீவிதே துணாத் சுப கட்டியுத்தகட்டை அத்தி அனிவாரியம் அப்பி දෙවියන්ට බුදුන්ට නමස්කාර කරනවා. නමස්කාර කරන්න ලෝකයේ තුල විවිධාකාර දේවල් තියෙනවනේ නේද? සාමාන්‍යයෙන් අපි මල් පහන් පූජා කරලා නමස්කාර කරනවා. සාමාන්‍යයෙන් ගීතිකාවක් නැත්නම් ගාථාවක් කියලා අපි නමස්කාර කරනවා. ඒ වගේම නර්තනයකින් උනත් දෙවියන්ට නමස්කාර කරන්න පුළුවන්. නර්තනය කියන්නේ සාමාන්‍යයෙන් පූජාවක් කියලානේ කියන්නේ. ඒ නිසා පූජාවක් වූ නර්තනය වෙන පූජා නර්තනයේ තුලින් අද දවසේ සුචාරිත පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හැඩගන්වන්නට මේ ආරාධනය මෙතුෂී මල්ෂා එවගේම සඳකි බිම්සරි බිනාදී සනුල්ලා සමගින් සඳලි තාරුකා වෙත සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිත් දෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිත් දෙන් පලාපෙති බැඳ කෙළවට අංස පියාපත් සලමින් පලාපෙති බැඳ කෙළවට අංස පියාපත් සලමින් නොමේ පායට සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුමුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමායි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිත්තෙන් කලාවැවුදියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැවුදියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අක්සරාවියන් ලෙන්දොර වලා හිඳිනවා
වලාහක දෙවිඳු ඉසිවර ඇසිල් මල වලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර හතින් ඇවිදි පිරිත් පැන් හිසිති පුතුනේ වක් මල් කිලිටෙන් සතර වරම් දෙවි මහරජ සතර හතින් ඇවිදි පිරිත් පැන් හිසිති පුතුනේ වක් මල් කිලිටෙන් දැන් අපි මේ කතාවට කියනවානේ පුංචි ළමයි මල් වගේ කියලා. පුංචි ළමයි එක එක සුන්දර දේවල් වලට හොරතල් දේවල් වලට අපි උපමා කරනවා. ඒ වගේ උපමා කරන තව දෙයක් තමයි පුංචි ළමයි තරු වගේ කියලා. බලන්නකො පුංචි ළමයි තරු වගේද කියලා ඔබට පෙන්වන්න දෙන්නේ සනල් දිනුජය, නෙතුල් දිලක්ෂණ, ටෙනු සුදම් මෙත් සමගින් ගිහන්සා රණහන්සි එවැගේම පහන්‍යා පන්සිරුණි සරසී සබෝධ්‍යා සමගින් විහන්සා සද්ධීපනේ උල්ලුසුම් අප්‍රසනාදයකි පිළිගන්ඩ මෙන්න පුංචි පුංචි තරුවාගේ. හිතනවා මේ දැන් ඔය ඉදිරිපත් කිරීම යද්දි දෙමව්පියන්ගේ නොනවත්වා අත්පුඩියක් තිබ්බොත් ඔවුන්ට තව එය හයියක් වෙන බව. හරි, දැන් මේ ඊළඟ අංගය මීළඟ අංගය මොකක්ද? සාමාන්‍යයෙන් අපි හැමෝම සංගීතයට කැමතිනේ.
සංගීතය කියන්නේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් හරියට නිර්වචනයක් දෙන්න බැරි තරම් සංගීතය අපිට ලෙන්ගතු වෙලා තියෙනවා. අපිට සංගීතයේ ඒ තරම් සමීපයි. හිනා වෙන කෙනෙක්ගේ මුවකට කඳුලක් ගේන්නත්, අඬන කෙනෙක්ගේ මුවකට හිනාවක් ගේන්නත් පුළුවන් එකම කලාංගය සංගීතය. අද දවසේදී සංගීතය අරගෙන සුචරිත පෙරපාසල් මේ වේදිකාව මතට පැමිණෙන්නේ කවුද? පිළිගන්නේ නම් මහිම, ඔහාසි, ඒ වගේම ඉෂනි, විනාදී, සදෙව්මි, දිනත්‍යා සමගින් අංජලි. මෙන්න මියුසික් එක සුචරිත පෙරපාසලේ අපේ පූජි පැටවු. සුභව සෞන්දර්යත් එක්ක බැඳුණු අපූරු සංගීත රටාවකට ඒ සුචරිත පෙරපාසල අපේ පුංචි වැඩිත්තන්ගේ පොඩිත්තන්ගේ අපූරු නිර්මාණයක් තමයි ඔබ දැක්කේ. සුචරිත පෙරපාසල ගැන කතා කරද්දී වැලිපිල්ලෑව කියන මේ ප්‍රදේශය තුළ පවතින අපි කියන්නේ හොඳම පෙරපාසල කියලා. ඇයි හොඳම පෙරපාසල කියන්නේ? ගුණාත්මක අතින් ගත්තත්, ඒ විතරක් නෙමෙයි මෙහි අධ්‍යාපන රටාව ගත්තත්, ඉන් අනතුරුව මේ පවතින ඒ නිෂ්කලංක පරිසරය අතින් ගත්තත්, මේ සියලුම කාර්යයන්නේ සුචරිත පෙරපාසල සිටින්නේ ඉහළ තැනක. ඒ නිසා තමයි සුචරිත පෙරපාසල තුළින් මේ ප්‍රදේශයේ ආදිශිෂ්‍යයන් බොහෝමයක් බිහි කරලා දේ ආදිශිෂ්‍යයන් ප්‍රශංසනීය තැන්වල ඉන්නේ, ඉහළ තැන්වල ඉන්නේ නිසයි. ඒකයි කියන්නේ සුචරිත පෙරපාසල කියන ඔබේ පුංචි දුවපුතාට හොඳ තෝතැන්නක්, ඔබ හරි කෙනාට හරි තැනට ඔබේ පුංචි දුවපුතා බාර දීලා තියෙන බවත් මතක් කරන ගමන්, අද රාත්‍රිය එක එක විදිය නර්තනාංගවලට අපිට මේ වේදිකාව තුළ ඉඩහසර වෙන් කර දෙන්න සුචරිතයන් සූදානම්. අපේ බටහිර, ඊට පස්සේ දේශීය, ඉන්දීය, මෙයාදී වශයෙන් සංගීත රටාවන් සහ නර්තන රටාවන් මේ වේදිකාව තුළට ගේන්න සුචරිතයන් සූදානම්.
දැන් සූදානම් වෙන්නේ ලතින් ඇමරිකාව පැත්තට යන්න. කවුද අපිව ලතින් ඇමරිකාව පැත්තට ගෙනියන්නේ? මෙන්න මතීෂ චානුක මිනිදු මෙතුෂි සඳකි සමගින් සඳලී ලතින් ඇමරිකාව පැත්තට අපිව ගෙනියන්නේ. Muy honrado, que me gusta lo mejor. A mujeres no me falta ni el dinero ni el amor. Jineteando en mi caballo por la sierra yo me voy. Las estrellas y la luna ellas me dicen dónde voy. Ay, 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 mi amor. Ay, mi morena de mi corazón. Me gusta tocar guitarra, me gusta cantar el son. Mariachi me acompaña cuando canto mi canción. Me gusta tomar mis copas, aguardiente es lo mejor. También el tequila blanco con su sal le da sabor. Ay, 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 mi amor. Ay, mi morena de mi corazón. Me gusta tocar guitarra, me gusta cantar el son. El mariachi me acompaña cuando canto mi canción. Me gusta tomar mis copas, aguardiente es lo mejor. También el tequila blanco con su sal le da sabor. Ay, 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 mi amor. Ay, mi morena de mi corazón. Ay, 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 mi amor. Ay, mi morena de mi corazón. දැන් සතුටෙන් ඉන්නවනේ. දැන් මේ පුංචි පොඩි තන්දියා බැලුවමත් මේ හැමෝම ඉන්නේ සතුටින්. සතුටෙන් ඉන්නකොට අපිට එක එක විදියට අපි සතුටු වෙන්න පුළුවන්. ඒත් හරියාකාර සතුට තියෙන්නේ අපේ හිත තුළ නම්, අපේ මනුස්සකම තුළ නම් ඒ සතුට තමයි නියම සතුට. අපි තව කෙනෙක්ව අඬවල රිදවල සතුට වෙනවා නම් ඒ සතුට අපි කියන්නේ හරියාකාර සතුටක් නෙමෙයි. ඒ නිසා ඔබේ පුංචි දුවා පුතාට මේ සුචරිතේ නුගන්නලා තියෙන්නේ හරියාකාර නියමාකාර සතුට කියන දේ තේරෙයි මීළඟ අංගයෙන් පස්සේ. මෙන්න සතුට අරන් එන්න සූදානම්. කවුද මේ? සෙනල්, නෙතුල්, ටෙනුජ්, ගිහන්සා, පහන්යා, සරසි සමගින් බිහන්සා. මෙන්න සතුට රැගෙන සුචරිත වේදිකාවට. If you're happy, 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 clap your hands. If you're happy, 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 clap your hands. If you're happy, 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 clap your hands, clap your hands. If you're happy, 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 clap your hands. If you're angry, 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 stomp your feet. If you're angry, 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 stomp your feet. If you're angry, 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 stomp your feet, stomp your feet. If you're angry, 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 stomp your feet. If you're scared, 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 say oh no. Oh no. If you're scared, 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 say oh no. Oh no. If you're scared, 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 say oh no, say oh no. If you're scared, 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 say oh no. Oh no. If you're sleepy, 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 take a nap.
If you're sleepy, 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 take a nap. If you're sleepy, 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 take a nap, take a nap. If you're sleepy, 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 take a nap. If you're happy, 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 clap your hands. If you're happy, 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 clap your hands. If you're happy, 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 clap your hands, clap your hands. If you're happy, 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 clap your hands. මෙන්න රබන් පදේ හරි දොන්දර අහගන්න. දොන් ජින් ජින් දොම් තරිකිට. පුළුවන්ද කියන්න? 1යි 2යි 3යි මොකද්ද? Don jin jin don tarre kita. Ko? Ekai, dekai, tunai ko? Mena piliganna don jin jin don tarre kita aragena kawuda inne? Matisha, Chanuka, Minindu, Mahima, Ohasi, Ishani, Sadevmi, Dinetya samagin Anjali. උදේට වෙන දේවල් උදේට තියෙන පරිසරය ගැන කියන්න ලෑස්ති වෙනවා ඔයාලගේම නංගිල මල්ලිලා ආරාධනා කරන්නේ නම් ලස්සන උදයක් අරගෙන එන්න මේ වේදිකාවට කියලා කාටද සෙනාල් නෙතුල් ටෙනුජ ගිහන්සා පහන්‍යා සරසි සමගින් බිහන්සා
ලස්සන මල් පිපි පිපි සුන්දරයි උදේ ලස්සන මල් පිපි පිපි එන්න යන්න මල් නිලන්න පුංචි ආලුවේ එන්න යන්න මල් නිලන්න පුංචි ආලුවේ සුන්දරයි උදේ ලස්සන මල් පිපි පිපි නටන්න විතරක් නෙමෙයි සුචරිත පෙරපාසලේ අපේ පුංචි පොඩිත්තන්ට ගයන්නත් පුළුවන් හොඳට. ඔවුන්ගේ ගායනය කොච්චර හොඳද කියනවා නම් ඒකට මීළඟාංගේ හොඳම උදාහරණය වෙයි අනිවාර්යෙන්ම. මෙන්න එනම් අපිට දම් පොකුරක් කවන්න යන්නේ දම් කාලා තියෙන කට්ටියත් ඇති. මෙන්න මේ වෙලාවේ දම් කවන්න එන්නේ කවුද? මිනිදු අනුහස් මෙතුෂි මලීෂා සමගින් සඳකි බිම්සරි. Bye.
සුචරිත පෙරපාසල කියන ඔබේ පුංචි දුවපුතාට හොඳ තෝතැන්නක් කියලා මං කිව්වනේ. ඒ තෝතැන්නෙන් හැදී වැඩිලා අද දවස වෙන විට මේ ප්‍රදේශයේ පුරාවටම ඒ බිම තුල අධ්‍යාපනය ලැබලා ප්‍රශංසනීය තැන්වල ඉන්න පිරිස් හරි බොහොමයි. ඔවුන්ගේ හොඳ හරි බොහොමයි. ඔවුන් ජීවත් වෙන විදිය හරි හොඳයි. එනිසාම පෙරපාසල අමතක කරන්න එපා කවදාවත්. ඔබේ පුංචි දුව පුතා සමහරක් ලාට අදින් පස්සේ පෙරපාසල් නැවිත ඉන්න පුළුවන්, එක ශ්‍රේණියටපත් වෙන්න පුළුවන් ලබන වසරේ ඉඳන්. නමුත් පෙරපාසල අමතක කරන්න එපා. එක දවසක් හරි ඇවිත් බලලා යන්න. ඒ බලලා යන්න කියන ආදර්ශය අතීතේ, ඒ කියන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් මේ අධ්‍යාපනය ලැබලා හැදී වැඩිලා ඒ අධ්‍යාපනය තුලින් අද හොඳ අධ්‍යාපනයක් කරා යොමු වෙන්නට මූලික අඩිතාලම යොදාගත්ත පිරිස අපිට උගන්වන්න යන්නේ. එනිසා සුචරිත පෙරපාසලේ ආදි ශිෂ්‍යයන් අමතක කරේ නෑ කවදාවත් අපේ ලොකු ටීචර්. එනිසාම ආදි ශිෂ්‍යයන් සඳහාද අද දවසේ මේ සුචරිත පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ ඉඩකඩ වෙන් කරලා දීලා තියෙනවා. එසනම් මීළඟට ආදිශිෂ්‍ය නර්තනයේ සඳහායි සූදානම. එසද ආරාධනය සඳුනී දූර්ෂා නෙත්මි වෙනුරී සිදුමි දැහැමි සමගින් උදාරී. එළුවන් කෑම දන්නව නේද? එළුවන් කෑම ගැන අද කියලා දෙන්න යන්නේ අපි හිතන්නේවත් නැති කට්ටිය. බලන්න මේ පුංචි සුචරිතයන් කොහොමද එළුවන් කෑම කරන්න කියලා. ආරාධනය මතීෂ චානුක මිනිඳු ඔහාසි මෙතුෂි සඳකි හේෂනි සදෙව්මි සඳලි සමගින් දිනේත්‍යා. Thank you.
බටහිරට යන්න කියලා දන්නේ ආයෙත් වතාවක්. අපි යමු බටහිරට මෙන්න මේ කට්ටියත් එක්ක. මතීෂ, චානුක, මිනිදු, මහීම, විනාදී සමගින් අංජලිය තමයි අද දවසේ සුචරිත පෙර පාසලේ විවිධ ප්‍රසංගේ අපිව බටහිරට එක්කන් යන්නේ. Knees and toes, head, shoulders, knees and toes.
දැන් සුචරිතේ ඉගෙනගත් ආදිශිෂ්‍යයන්ගේ තවාංගයක් තියෙනවා. සාමාන්‍යයෙන් ආදිශිෂ්‍යයන් ගොඩක් සාරි අඳින්න පටන් ගන්නෙ අවුරුදු 18 ඔය වගේ 16 වගේ වුණාට පස්සේ. නමුත් ආදිශිෂ්‍යයන් සමහරක් අය ඊට කලින් සාරි පොඩිත්තක් ඇඳගෙන මේ මොකද්ද කරන්න යන්නේ. අපි බලමු. ආරාධනීය සඳුනි දුර්ෂා නෙත්මි වෙනුරි සිතුමි දැහැමි උදාරි සමගින් නෙළුමි. පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් ඇඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරාවි. කතා කරලා මං ගල්ලි නියම කරාවි. සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් ඇඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරාවි. කතා කරලා මං ගල්ලි නියම කරාවි. රණ්ඩු කරලා සින්දු කියලා තොරන් ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවි. සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් ඇඳගෙන පොඩිත්තක් යන්නට කතා කරාවි. කතා කරලා මං ගල්ලි නියම කරාවි. තක්කිට තරිකිට කියලා තිරිත්තලේ අපි යනකොට තක්කිට තරිකිට කියලා තිරිත්තලේ අපි යනකොට පහල පහල ඉන්න ඈයෝ බලා හිඳීවි. බලා ඉඳලා අපි දෙන්නට වීලු කරාවි. බලා ඉඳලා අපි දෙන්නට වීලු කරාවි. සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් ඇඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරාවි. කතා කරලා මං ගල්ලි නියම කරාවි. එතනු සුමනු නාඩයිදින් සිකුරු දරුව පායනකම් එතනු සුමනු නාඩයිදින් සිකුරු දරුව පායනකම් ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවි. බැල්ම හෙලලා තවා ගමක් එළිය කරාවි. ආදි ශිෂ්‍යාවන් දිහා බැලුවට පස්සේ තේරෙන්නේ මේ සුචරිත පෙරපාසල තුල ඒ අධ්‍යාපනයේ කොයිතරම් ඉහළද කියලා. සහ ඒ පෙරපාසල තුලින් තමයි මුලින්ම මොවුන් වේදිකාවට මේ විදියට ස්ථානගත වුණේ සහ වේදිකාවකට නැග්ගේ. ඒ නැගලා ඔවුන්ගේ චකිතය තියෙන ඒ බිය සියල්ලම නැති කරේ සුචරිත පෙරපාසලෙන්. ඒ නිසා තමයි කියන්නේ සුචරිත පෙරපාසල කියන්නේ මේ ප්‍රදේශය තුල පවතින හොඳම සහ ගුණාත්මක බවින් ඉහළම පෙරපාසල කියලා. කොහොම වෙතත් දැන් ආදිශිෂ්‍යයන්ද වැඩිපුරම ලස්සන්ට නටන්නේ නැත්නම් පෙරපාසලේ තාම අධ්‍යාපනය ලබන පුංචි පොඩිත්තන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරියටම බලන්න පුළුවන් මෙන්න මේ නර්තනයෙන් පස්සේ. දැන් ආදිශිෂ්‍යාවන්නේ නැටුවේ මෙන්න අපේ පුංචි පොඩිත්තියන් ටිකක් එන්නයි ලෑස්තිය. තනියම නෙමේ කලගෙඩි ටිකකුත් උස්සගෙන මෙන්න ඔහාසි මෙතුෂි සඳකි හෙෂානි බිනාදී සදෙව්මි සඳලි සමගින් දිනේත්‍යා. තනා තමේ තා තමේ නානා තාන තන
දවස මේ ගත වෙන කාලය හරි සුන්දරයිනේ. ඉතින් මේ සුන්දර කාලය ගත කරන්න අද දවසේ මේ සුචරිත පෙරපාසලේ විවිධ ප්‍රසංගේ ආරාධිත තඹුතන් පැමිණ සිටිනවානේ. ඉතින් ඔවුන්ට අද දවස ගැන ඇහැගෙන්නේ මොනවාද කියලා දැනගන්නයි මේ සූදානම. ඒ සඳහා ඔබ ආමන්ත්‍රණය කිරීමට මේ ආරාධනය කඩුවෙල නාගරික මන්ත්‍රී සුරේෂ් ප්‍රියදර්ශන මහතාට. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින පිටිපන මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ආචාර්ය, ඒ වගේම වැලිපිල්ලෑව ඕසෝන් අධ්‍යාපන ආයතනයේ විදුහල්පති, බොහොම ජනප්‍රිය විද්‍යා විෂය ගුරුවරයෙක් අපේ අනුරාවනායක මහත්මා, ඒ වගේම අපි සම බොහොම දීර්ඝ කාලයක් කඩුවෙල පෙරපාසල් ගුරු ශේෂ්ත්‍රයේ බොහොම දක්ෂ විදිහට තම වෘත්තියත් ඒ වගේම තම ගුරු ජීවිතය තුළ සමාජ වටිනාකම් එකතු කරන අතුරුගිරිය අපේ පෙරපාසලේ නම ලක්මුතු පෙරපාසල විදුහල්පතිතුමිය අපේ බියංකා විදුහල්පතිතුමිය, ඒ වගේම දේවමිත්‍ර විද්‍යාලයේ නර්තන විෂය භාරව කටයුතු කරන ඉශාන්ති ගුරුතුමිය ඇතුළු, ඒ වගේම අපේ මෙම පෙරපාසලේ විදුහල්පතිතුමිය ඉනෝකා ගුරුතුමිය ඇතුළු ගුරුවරුන් සහ දෙමව්පියනේ දූ දරුවෝනි, මම හිතන්නේ පොඩ්ඩක් ප්‍රමාද වුණා ළඟ වැඩ හින්දා. මම හිතුවා ඉතින් ටිකක් ඉඳලා ගියාට කමක් නැහැ කියලා. ගෙදර වැඩේට එනවා වගේ චින්තම පොඩක් පරක්කු වෙලා ආවා. බොහොම සතුටුයි මේ පෙර පාසලේ මෙවර විවිධ ප්‍රසංගයටත් අපිට ආරාධනා කිරීම පිළිබඳව සතුටු කාරණා දෙකක් තියෙනවා. එක සතුටක් තියෙනවා, අර ආදි ශිෂ්‍ය කියනකොට මට මගේ ඇඟට එනවා මෙතෙන්ටම අමුතු හැඟීමක්. මම මේ පෙරපාසලේ ආදි ශිෂ්‍යයි. හැබැයි අර ගොඩනැගිල්ලේ අර පරණ ගොඩනැගිල්ලේ තාම එහෙම තියෙනවා. මම පෙරපාසල් ආවේ ඒකට. මම හැමදේම මේක මතක් කරනවා. දෙවනි සතුට තියෙනවා ආරාධිතයෙක් විදිහට මෙතෙන්ට එනකොට මේ ගොඩනැගිල්ලට මුදල් වෙන් කළේ මම. මගේ ඊළඟ සතුට තමයි මේ වේදිකාව. මම බොහොම සතුටුනාද අපි අවුරුදු 12කට 13කට කාලයක් දැන් මේ දේශපාලනයේ മന്ത്രി ධූරයක් දරනවා ඔබේ ජනවරමි. මම අද තමයි දැක්කේ මගේ ජීවිතේ සැඟවිලාම තිබ්බ මං හදපු වටිනාම තැන මේ වේදිකාව. පාරවල් නම් කාපට් කරපුවා තියෙනවා කිලෝමීටර් ගණන්. හදපු දේවල් ගොඩාක් තියෙනවා, දීපු බෙදපු දේවල් ගොඩාක් තියෙනවා. එකක්වත් රැඳුනේ නැහැ හරියට මිනිස්සුන්ගේ හදවත්වල. මම දැක්කා පෙලක් පාරවල් කැඩිලා හදපු පාරවල් උඩ අපිට වෙන වෙනම යනවා. පෙලක් වෙලාවට දුන්න දේවල් මතක නැති වෙනවා. ඒවා සාමාන්‍ය වුණා. හැබැයි මේ වේදිකාවේ මම දැක්කාද පුංචි දරුවෝ ටික බොහොම ලස්සන තමන්ගේ දර්ශනය ඉදිරිපත් කරනවා. දැන් වෙන්දට උනේ ගුරුතුමිය පෙරපාසලේ කොතනක හරි පුරුදු කරලා කොහෙන් හරි වේදිකාවක් ගෙනහැල්ලා මෙතෙන්ට තමයි නර්තනය කරන්න එක්කයි යන්නේ. දරුවෝ මානසිකව පොඩි පීඩනයකට ලක් වෙනවා. මං හිතන්නේ ඉනෝකා ටීචර්
විදුහල්පතිතුමිය මේ භූමියේ මේ වේදිකාවම තමයි පුහුණු වීම කළේ. මම දැක්කේ අන්නේ වටිනාකම. දරුවන්ට පාදය තබන තැනේ පුහුණු වීමේ සහ දර්ශනය දීමේ දෙකේම එක හා සමානව සිද්ධ කරන්න ලැබුණා. ඒ වාසනාව මට ලැබුණා. බොහොම වාසනාවන්තයි ආදරණීය දෙමව්පියනි ඔබ. මොකද මේ සුචරිත පෙරපාසලේ විදුහල්පතිතුමිය දැන් අවුරුදු ගාණක් තිස්සේ එතුමියත් බොහොම සටනක් කරන ගුරුවරියක් විදුහල්පතිනියක් මෙතෙන්ට ආපු දවසේ ඉඳලම තමන්ගේ වගකීම බොහොම මැනවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් අවුරුදු ගාණක් තිස්සේ මේ භූමිය සිද්ධ කළා. ඒක අපි දැක්කා. එතුමිය තමන්ගේ ගුරු ජීවිතයේ තුල විශාල කාල සීමාවක් මේ අපේ ගමේ දරුවෝ ටික නිර්මාණය කරන්න අද ආදි ශිෂ්‍යෝ කියලා මීටත් වැඩිය ටිකක් වයසින් එහා ඉන්න ඕනේ මෙතෙන්ට තව ඉන්නවා. තාම එන්නේ පොඩ්ඩක් ළඟ ළඟ අයින් වෙලා ගිය ආදි ශිෂ්‍යෝ ටික. විශාල පිරිසක් ඉන්නවා. අධ්‍යාපනයේ දැන් අවසන් කරපු දරුවෝත් ඉන්නවා මං හිතන්නේ. ඒ තරමටම කාල සීමාවක් මේ පෙරපාසල් ජීවිතය තුළ එතුමිය විශාල සේවාවක් කරලා තියෙනවා. ඔබට මතකද මේ පෙරපාසලේ ඔබේ දරුවා මේ පෙරපාසලේ ඇතුළත් කරපු පළවෙනි දවස? මතකයි. කොහොමද ළමයා එක්කන් ආවේ? දාලා පළවෙනි දවසේ යන්න හම්බුච්ච අම්මලා තාත්තලා අත උස්සන්. දරුවා ඇඬපු ඇති. ඇඬුවේ නැද්ද? බොහොම හොඳයි එහෙනම්. ඒ වගේම දරුවව පෙරපාසලට ඊට පහුවදා ඉඳලා උදේ ඉඳලා එක්කන් එන්න ඉක්මනට පුළුවන් වුණාද? දැන් අද මේ දරුවා ඉන්නේ කොතනද? දැන් පෙරපාසල් එහෙම යන්න තියනකොට දරුවා මොකද හැංගෙනවද? බඩරි දෙනවා කියනවද? නිදිමතයි කියනවද? ඈ අම්මා තාත්තලා දිස්සල උදේ පාන්දර නැගිටිනවා. මේ අත කොච්චර ආසාවෙන් මේ වැඩ ටික කරන්නේ නැද්ද? ඇඳුම් ටික සකස ගන්නකොට කොහොමද ඒක උනේ? දැන් ඔබේ දරුවා ඔබට ලැංගතුයි. අම්මා තාත්තා හින්දා උපන්දා ඉඳලා එකේ කිරිපොවලා හදලා ආදරය කරලා නේද? බොහොම ලැංගතුයි. මේ ගුරුවරිය අවුරුදු 2-1 උපරිම දරුවා තියාගන්නේ. අද බලන්න ඉනෝකා ගුරුතුමිය විතරක් නෙමෙයි පෙරපාසල් ගුරු ශිෂ්‍යය ඉන්න ඔක්කොම ඒ වගේ මේ දරුවෝ පුදුම ග්‍රහණයක් කරගන්නවා. මොකද්ද මේ මන්තරේ? මොකද්ද මේ ශාස්ත්‍රේ? දැන් මේ පෙරපාසල් ගුරුවරුන්ට මේ දරුවෝ එක තැන තියාගන්න බොහොම ලෙහෙසි කියලා හිතනවා. දැන් එක දරුවානේ පෙරපාසල් වයසේ ඉන්නේ ගෙදර නේද? එහෙම දෙන්නයි ඉන්නේ ඉන්නවද? නියුන්නු එහෙම ඉන්නවද? එහෙම ඉන්නේ නැත් ඉන්නවා. මං කියන්නේ දැනට මෙතන එහෙම නෑ මං හිතන්නේ. එක්කෙනයි ඉන්නේ. එක දරුවා බලා ගන්න කොච්චර අමාරුද? දැන් 20ක් 25ක් විතර මේක ඉන්නවා මං හිතන්නේ. මේ 20 25 බලන්න ගුරුවරු දෙන්නයි ඉන්නේ. ලෙහෙසි කියලා හිතනවද? නිකන් ගාල් කරලා තියනවද? කොටු කරලා තියනවද? නැත්තම් වේවැල එල්ලගෙන දින්නේ? ඈ? රවාගෙන ගොරෝගෙන දින්නේ? බය කරලා තියාගෙන ඉන්නේ? නැහැ දරුවෝ මේම ලස්සන ඉදිරිපත් වීම කරයිද එහෙනම්? නැහැ දරුවට මේ සුන්දර ලෝකයට ඇතුල් වෙන්න මාර්ගය පාදලා දෙනවා. ඔබ දරුවා බාර දෙන්න පිටම පළවෙනි තැන පෙරපාසල. ඒ වගකීම බොහොම ක්‍රමානුකූලව සමාජගත කරන අවස්ථාවක් තමයි මේක. මම හිතන්නේ මේ පෙරපාසලේ වටිනාකම ඔබ අද දැක්කා. මීට පෙරත් දැකලා ඔබේ අනිත් දරුවොත් මේ පෙරපාසලට ඇහිල්ල ඇත්ටි. අවුරුදු 2ක දරුවෙක් මේ පෙරපාසල් ගුරුවරයාට ලං වෙන්නේ කොහමද? කොහෙන්ද? මේ මනෝවිද්‍යා දර්ශනයත් එක්ක. ටීචර් නටන ළමයා ඉස්සරහා. ඉනෝකට ටීචර් අනන්ත නටන ළමයා ඉස්සරහා. ඈ ටීචර් සින්දු කියන ළමයා ඉස්සරහා. ටීචර් නිර්මාණ කරනවා දරුවත් එක්ක. කොළ කෑල්ල කපනවා, කුරුල්ල අඳිනවා, පාට කරනවා, මේක කරනවා. දැන් මට කියන්න මගේ අම්මා තාත්තා ලැජ්ජාවක් ඇතුව තාත්තා ඉස්සරහා තියාගෙන එකම දරුවා හෝ දෙන්න හෝ ඉන්න තැන පොඩි නර්තනයක් කරන්න ඔබට ලැජ්ජයි නේද? ලැජ්ජයි නේද? ලැජ්ජ වෙන්න ඕනේ කර නෙමෙයි ඒක ඔබ තේරුම් නොගත්තා පිළිබඳව. ඔබේ දරුවාට ඒක කරන්න, ඔබේ දරුවාට ඇහෙන්න ඔබේ දන්න සින්දුව කවිය කියන්න, ඔබේ දරුවත් එක කතන්දරයක් කියන්න. කතන්දර පොතක් අරගෙන හරි කමන්නේ. මම නම් මගේ ආච්චි ගාව හැදුනේ බය නැහැ කියන්න ලැජ්ජ නැහැ. මගේ අම්මා විදේශගත වෙලා හිටියේ මම පොඩි කාලේ. අපි ආච්චි ගාව නිදාගත්තේ නින්ද යනකම් කතන්දර අහලා තියෙනවා. තාම කම්පිරිලා අපේ. අපි අහලා තියෙන රජ කතන්දර, කවට කතන්දර, ආදර්ශමත් කවි කොහොද? මේ කාරණාව දරුවත් එක්ක ගනුදෙනු කරන්න ඔබ දිනනවා අනිවාර්යයි. මට බොහොම සතුටුයි මේ දරුවා ටික ඉනෝකා ටීචර් විදුහල්පතිතුමිය
බොහොම වටිනාකමක් විදියට ඔබේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. මේ දරුවා මේ පඩිපෙළෙන් මේ පෙරපාසලෙන් අරගෙන එළියට අරන් ගිහිල්ලා රජයේ පාසලත් එක්ක අධ්‍යාපනය දරගෙන කරනකොට මේ සමාජය ඇතුලේ ඉනෝකඩීච හොයාගත්ත මේ පෙරපාසලේ දැක්ක ඒ සුන්දර දරුවා තව අවුරුදු 15කදී 20කදී මේ හන්දියකදී මේ කඩේකදී මේ ආයතනයකදී මේ ඕනෑම ශාස්ත්‍රයකදී දකින්න පුළුවන් හැකියාව වර්ධනය කිරීමේ සම්පූර්ණයිති ඔබ සතුයි. දරුවා වෛද්‍යවරයෙක් වුණොත් නීතිඥයෙක් වුණොත් සමාජ විරෝධී කෙනෙක් වුණොත් මේ සියල්ලම වගකීම ඔබ සතුයි. ඒ නිසා මේ වගකීම දරන්න අපි බොහොම සතුටු වෙනවා. ඒ වගේම මේ පෙරපාසලේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන ජීවිතය ඉතාමත්ම සරල ප්‍රකාර ජීවිතයක් බවට පත් වේවා. ඒ වගේ වාසනාවන්ත දෙමව්පියන්ට මං කියූ දේ වලින් හිතක් රිදුණා නම් සමා වෙන්න කියන්න ඕන දේ මම නම් කියන හොන්දරක බය නැතුව. ඒ නිසා ඔබ ඔබේ වෙනස ඇති කරන්න පුළුවන් නම් ලැජ්ජ බය ඇත්තරලා දරුවත් එක නටන්න, සින්දු කියන්න, කතන්දර පොතක් බලාගෙන කතන්දරයක් කියන්න, දරුවව තනි නොකර ඔබ දරුවාගේ එකම ආරක්ෂකයා, ඒ වගේ ඔබ දරුවාගේ වීරවරිය වීරයා බවට පත්වන්න කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට සුභානාගතයක් ප්‍රාර්ථනා කරමින් සමු ගන්න බොහොම ස්තුතියි. ඉතාමත් වටිනා කියන අදහස් ඉදිරිපත් කරපු කඩුවෙල නාගරික മന്ത്രി සුරේෂ් ප්‍රියදර්ශන මාත්මයාට බෙහෙවිනි ස්තුතිවන්ත වෙනවා. දැන් කතාවක් අහපු නිසා ඉක්මනටම තව මොකක් හරි අංගයකට යන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. මේ අපි ලේනෙක් ගැන කියන ලස්සන සින්දුවක් තියනවා ලෑස්ති කරගෙන. මේ අපේ සුචරිත පෙරපාසලේම පුංචි පැටවුන් මිනුදු අනුහස් මෙතුෂී මලීෂා සමගින් සඳකී බිම්සරි. කොයිතරම් මතකයක් තියෙනවද බලන්න. හරි වෙලාවට දෙපැත්තේ ඉන්න පුංචි මල් කැකුළු දෙක සින්දු කියන එක නවත්තලා අර පිරිමි කටහඬට මුල් තැන දීලා පුංචි පැටියාගේ කටහඬට මුල් තැන දීලා කොයිතරම් අපූර්වට ඒ ගීතය ගායනා කරද ඔන්න උතන තමයි සුචරිත පෙරපාසලේ තියෙන සාර්ථකත්වය. හොඳ අධ්‍යාපනයක්, ගුණාත්මක අධ්‍යාපනයක්, හොඳ විෂය රටාවක් යටතේ තමයි ඔය සියල්ල වෙන්නේ. ඒ නිසා එවන් විෂයක් තුලින් බිහිවෙච්ච ආදිශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා සුචරිතයේ සතුව. මීළඟටත් ආරාධනයේ ආදිශිෂ්‍යයන් සඳහා වූ අංගයකට යංගී ඉදිරිපත් කිරීම සඳහා ආරාධනය සඳුනි දුර්ෂා නෙත්මි. බලහල්ලා නන් මී කඩහල්ලා බබ
තාවරුන් පල්ලා තාව ලං ලං දෙල්ලා රුම් රුම් ගාගා Malpete mire peniyatten bere talatte tare dik kehre pura bere ramatta tale matte chakale kalbanda male pamarin Gaga, gum gum gaga, me balahalla, nan mi kadahalla, shipoya, babarun balla, tabalang lang bella, rum rum gaga, gum gum gaga. ඊළඟට අර මං ඉස්සල්ලා කිව්ව ගායකයා එනවා මෙන්න බලමු එයාගේ කතන්දරයක් තියෙනවා එයා බලන් ඉන්නවා එයා ආදරය කරන කෙනෙක් කෙනකම් ගොඩාක් ආදරය කරන කෙනෙක් කෙනකම් එයාට වෙන්දර කතන්දර කියලා දෙන කෙනෙක් මේ කෙනාට මොකද වෙලා තියෙන්නේ මෙහෙම කියන්න මෙන්න එන්නේ මිනිදු අනුහස් මුරේ
දෙකේම මම ජීවත් වෙනවා. පැස්ස දවස් වලට මගේ අඬාල දිනේද? තුමි සතුන් තමයි මගේ ආහාරය. මට වතුර පීන යන්න පුළුවන්. කියන්නේ අරිරාල කියලා මගේ ඇඟ ගොඩාක් ලොකුයි කැලේ අපේ අලුවන්ගේ ලොකුම කෙනා මං තමයි හොඬවල තමයි මගේ නාසය හොඬවල මට ස්නේහන කරක් නෙමෙයි මගේ ඇත්ත වගේ තමයි මගේ කකුල් රංගිටු කොට වගේලු ගස්වල කලාතු තමයි මගේ හාන ඇල්ලේ දොල්ලේ ගංගේ මුමුද තමයි මං ජීවත් වෙන්නේ. වතුර නැතුනත් මම මියේ. මං තමයි තෑමි මගේ පිටේ ඉඳි වගේ ලොකු කුරු වීදිලා තියෙනවා ඒ මගේ ආරක්ෂාවට මං හරි සකයි කුංචි කුමිසතුන් අලවන් තමා මගේ ආහාරය කැලේ තමයි මගේ ගෙදර මං තමයි සමලලයා මගේ පාට පාටත් ළම ලස්සන වෙලා තින්නේ මං හරියයි සකයි මං ජීවත් වෙන්නේ මල් පැණි බීලා තමයි මට ගොඩාක් ආදරේ මන්නේ හාමි මට පිළිම් පිළුම් අප්පු කියලා කියනවා ඒ වගේමයි මට වේගින් දුවන්න පුළුවන් මං වැඩිම කන්න බුදු පිළි කෙරක් කනත් ආසයි කෙලේ තමයි මගේ ගෙදර තමයි බකමුණා පුංචි ළමයි මගේ අනට හරි බයයි ඒ වුණාට මම හරි අහිංසකයි මම රැට තමයි ඇවිදින්නේ ගස්සල අතු අතර බනවල තමයි ජීවත් වෙන්නේ ගාලා තමයි මම නාද කරන්නේ කුමිසතුන් තමයි මගේ ආහාරය මං තමයි පුසා කිරි බනවා හරිම ආසයි චූටි ළමයි තමයි හරිම ආදයි කුරු කුරු ගා තමයි මම ගෙරවෙන්නේ මිය නම් මට පේන්න බෑ මගේ නම ගිරවා මගේ ඇල්ක කොළ පාටයි මගේ හොට රතු පාටයි මං ඉන්නේ ගස්වල බැලෝ මා පත්තුලාටි ගොඩක් කන හරි ආසයි ආමි තුන්ගිරිය මට කියනවා ගස් අතරේ වේගෙන් පැන යන්න පුළුවන්
පරතුරු ජාතිපේ ආහාරේ. මට පුංචි බබාල කියන්නේ බිහාමි කියලා. ජීවත් වෙන ගේ තමයි මගේ පිටත කටුව. මට අනුතුරා දැනනකොට මං ඒක ඇතුළේ හැංගෙනවා. මගේ වැඩත් හිමි. මං ඇවිදින්නේ හිමි. ඒ තාවත් එක තරකෙත දුවල මම තමයි දිනුවේ. මම හරිම හිස්සකයි. කවුරු හරි මට විද්දුවොත් ඒක නිසා තමයි මං ඒගොල්ලන්ට විද්දන්නේ. තෙල් කූඹි, කළු කූඹි, නයි කූඹි, කඩි කූඹි ඒ ඔක්කොම අපේ නෑදෑයෝ තමයි. අවුව වැස්ස නොබලා අපි කටි සැරව වැටගන්නවා. පායනා කාලදී දැස් කරන ගෑම අපි වැසි කාලෙට ප්‍රයෝජනයට ගන්නවා. හරි සුන්දර සත්තුන්ගේ ලෝකයක් නැවූ අපේ පුංචි පැටවුන්ට බොහොම ස්තුතියි. මිළඟට දෙමව්පිය කතාව තමයි ඇත්තේ. අපි දන්නවා ඒ සඳහා සූදානම්ව සිටින පියාණන් කෙනෙක් ඉන්නවා. මේ ආරාධනය එතුමන්ට අප ආමන්ත්‍රණය කිරීම සඳහා. සුචරිත පෙරපාසලේ දයාබර ගුරුතුමියන් දෙපයෙන්ද පෙරපාසල් ගුරුතුමිය අවසරයි. මට ඇතරම තියෙන ස්තුති කතාව. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි වටිනාම දේ කළුගල්ද එහෙම නැත්නම් රත්තරන්ද කියලා. කවුරු හරි ඒ ප්‍රශ්නේ ඇහුවොත් කියයි වටිනාම දේ රත්තරන් කියලා. හැබැයි කළු ගලක් රත්තරන් වලටත් ගන්න බැරි නිර්මාණකරුවෝ ඉන්නවා. අපේ රටේ තියෙන අවුක්කන බුදු පිළිමය, සමාධි බුදු පිළිමය, මේවා රත්තරන් වලටත් ගන්න බැරි, මිල අධික මිලක් නියම කරන්න බැරි බවට පත් කළේ ඒ නිර්මාණකරුවා. ඉතින් මම හිතන්නේ අපි මේ පෙරපාසලට දරුවෝ එවලා තියන්නේ කළුගල් වගේ. මේ දරුවෝ මේ නර්තන ඉදිරිපත් කරනකොට මට හිතුණා ඒ රත්තරන් වලට ගන්න බැරි කළුගල් ඉතාම වටිනා නිර්මාණ බවට බිහි කළේ මේ සුචරිත පෙරපාසලේ ගුරුතුමියන් දෙපළ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා දෙමව්පිය හැටියට ඒ ගුරුතුමියන් දෙපළට, ඉනෝකා ගුරුතුමියටත්, අසානි ගුරුතුමියටත් මේ තරම් කාර්යභාරයක් කරලා අපේ දරුවන් යහමගට යොමු කරන්න පළවෙනි කුළු පහර එල්ල කරපු මේ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මට මතක් වෙනවා ඉස්සර කාලේ ගුවන්විදුලි යන්ත්‍රයේ ප්‍රවෘත්ති කියනවා. මට රොස්මන් කියන නිවේදකයා අද ඔහු ජීවතුන් අතර නැති වුණත් මට ඒ හඬ තාම මතකයි. ඉතින් මේ දරුවන්ගේ හැකියාවල් දෙමව්පියන්ට පවසමින් මට හිතුණා මේ බස් වහරය
කොයි තරම් අපූර්වද කියලා. ඉතින් මේ වගේ සම්පතක් අපේ ගමේ තිබීම මම හිතන්නේ අපි ලද වාසනාවක්. ඒ නිසා මේ නිවේදන කටයුතු කරපු ඒ පුතාට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ දරුවෝ කවදාරි අනාගතේ මම දන්නේ මොන තැන ඉඳීද කියලා. ඒ තොවුන් කවදාහරි එදා පෙරපාසලේ නටපු දේ මතක් කරන්නේ මං හිතන්නේ ඔවුන්ගේ CD ඇටියෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ දරුව වෙනුවෙන් මේ කැමරා කරලා මේ ඡායාරූප අරගෙන ඔවුන්ගේ අනාගතයට සතුටු වෙන්න මේ වගේ නිර්මාණයක් අපිට ලබා දෙන මේ කැමරා කරන අපේ මහතුරු දෙපළටත් මම දෙමව්පියන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මම පොඩි ඉල්ලීමක් කරන්නම්. මම ගුරු ජීවිතයේ දැන් අවුරුදු 19ක් 20ක් පමණ වෙනවා. අපේ දරුවෝ ඊළඟට පාසල් වලට යනවා. මම මේක ඉල්ලීමක් කරන්නේ මගේ ස්තුති කතාව තියෙන්නේ. හැබැයි අපි තුන් මේක මීටර් 5000 රේස් එකක් නම් මේ රේස් එකේ දිනන්නේ මුලින්ම දිනන තරඟකරුවා වෙන්න අපි දන්නේ නැහැ. සමහර අය හිමින් දුවලා අවසානයේ වේගයෙන් දුවනවා. සමහර අය රිද්මයකට දුවනවා. සමහර අය මුලින් දම් මහයෙන් දුවනවා. ඒ නිසා ඔබේ දරුවා විනිශ්චය කරන්න එපා ඔහුගේ අවසානය වෙනකම්. ඒක තමයි දෙමව්පියෙක් විදියට කරන ලොකු මෝඩකම. ඔබව කරේ තියාගෙන යන ඔබ උස්සගෙන යන දරුවෙක් කරන්න එපා. ඔහු පරංචියක් නම් ඒකට නගින්න එපා. ඒකට මුක්කුවක් ගහන්න ඒක ශක්තිමත් කරන්න. මේ දරුවෝ මේ හැකියාවල් ඉතාම වටිනා හැකියාවල්. ඒකට අනුබල දෙන්න මම මෙහෙම කියන්නේ ලෝකේ වැඩිම කාර්යබහුල පුද්ගලයා ට්‍රම්ප් කියන ජනාධිපතිතුමා ඇමරිකාවේ. මේ ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයා කවුද? ඔහු පොළොන්නරුවේ මීහරක් බණ්ඩා කියන කෙනා. ඔහු ඒ කාලේ මීහරක් පස්සේ ලුගියේ. අද ඔහු මුළු ලෝකයේම ජනාධිපති විදිහට ඇමරිකා ජනාධිපති ප්‍රධාන උපදේශකයා. ඇමරිකාවේ නාසා ආයතනයේ වැඩිම සේවක සංඛ්‍යාවක් කියන්නේ ශ්‍රී ලංකාවේ. ඒ ගාන 200ක් 10%ක් විතර මං හිතන්නේ. හැබැයි ඔවුන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ නෙමෙයි. ඔවුන් අනුරාධපුරය, පොළොන්නරුව වගේ තැන්වල අය. ඉතින් අම්මේ තාත්තේ මේ දරුවෝ කොහෙද යන්නේ අපිට කියන්න බෑ. විනිශ්චය කරන්න එපා. ඔහුට ආදරේ කරන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. ඔහුට අකුරු උගන්වන්න එපා. ඒක ගුරුතුමියල් කරයි. ඔහුට ආදරේ කරන්න. ඊළඟට අද මේ දරුවන්ගේ හැකියාව බලන්න ඇවිල්ලා අපුඩියක් ගහලා ඔවුන්ට අනුබල දුන්න, ඔවුන්ට ශක්තිය දුන්න තමාට මේ අත්පුඩිය ඔහුගේ මුළු ජීවිත කාලෙම මතක හිටි. ඒ නිසා මෙය නරඹන්න ආපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං හිතන්නේ මේ වේදිකාව පිටිපස්ස හිටියා මේ දරුවන්ගේ අම්මලා තාත්තලා එකට වැඩි උර දුන්නේ නැහැ. මං හිතන්නේ මං ආපු නැති නිසා වෙන්නේ නැති. තාත්තලාත් එන්නේ නැති. ඒ දෙමව්පියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට ස්තුති පොහොසත්. මෙලඟට ඔබට ස්තුති කරන්න එන්නේ පුංචි පැටවුන්. අද දවසේ අවසානය සනිටුවන් කරමින් ස්තුති කතාව ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්න සිංහල භාෂාවෙන් මතීෂ උමයන්ගටයි ආරාධනය. මීළඟට ඉංග්‍රීසි භාෂාවේ ස්තුති කතාව ඉදිරිපත් කරන්නට චානුක විදර්ශන. Thanks all
come here to see our talent and performance. I am Chanka Vidasana from Sucharitha Preschool. Thank you. Good night. ඊළඟට තමිල භාෂාවෙන් ස්තුති කතාව ඉදිරිපත් කරන්නේ සඳකේ බිම්සරි. අද දවස හරි සුන්දර දවසක් බවට පත් වුණා. අද දවස හරි සුන්දර රාත්‍රියක් බවට පත් වුණා. මොකද පුංචි අයගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් මේ වේදිකාව මත දැකපු නිසා. අවුරුදු දෙකකට අධික කාලයක් ඔබේ පුංචි පුතාව, ඔබේ පුංචි දුවව ආදරයෙන් රැකවරණයෙන් යුක්තව ලෙංගතුව බලාගෙන ඔවුන්ට අදාළ කරන මූලික අධ්‍යාපනය, පූර්වවදී අධ්‍යාපනය ලබා දෙන්න මෙම සුචරිත පෙර පාසලේ ගුරු මහත්මීන් කටයුතු කරා. ඔවුන් පළවෙනි දවසේ පෙරපාසලට ඇතුළත් වෙද්දී පුංචි අම්මේ ඔබට පුංචි දුකක් හෙන්න ඇති. නමුත් අද දවසේදී ඔබ සතුටු වෙනවා ඔබේ පුංචි දුවා පුතාගේ ඒ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් නිසා. සුචරිත පෙරපාසලේ විවිධ ප්‍රසංගයේ කටයුතු අවසන් කරමින් මෙන්න සුචරිත පෙරපාසලේ අපේ පවුල. මතක් කරන්නට ඕනේ සුචරිත පෙරපාසලේ ප්‍රධාන ආචාර්යනි ඉරෝකා නිලන්ති කොතලාවල මහත්මියත්, ඒ වගේම සුචරිත පෙර පාසලේ සහායක ගුරුතුමිය වන හෂානි රුක්ෂිකා මෙනවියවත් ගෞරවණීයව මතක් කරනවා. මෙන්න වේදිකාවේ සුචරිත අපේ පවුල. එතනම අද දවසේ විවිධ ප්‍රසංගයේ අවසන් කරමින් ගයමු සමෙක්ව ජාතියේ අභිමානය.